ආයිබෝවන් කියලා පිළිගන්නවා දත් ඔයගොල්ලන් හැමෝම. අද මම අරගෙන ආවේ ඔයගොල්ලන්ගේ පොඩ්ඩන්ට හදලා දෙන්න පුළුවන් පෝෂණ බත් එකක්. ඉතින් මේක හදන්න ඔයගොල්ලන්ට විවිධ ක්‍රම තියෙනවා. මම ක්‍රම කීපයකට ගෙනත් තියෙනවා. අදත් එක ක්‍රමයක් ඔයගොල්ලන්ට කියලා දෙනවා. ඒ වගේම පෝෂණ බත් එක හදාගන්නකොට පෝෂණය විනාශ නොවන විදිහට හදාගන්නේ කොහොමද කියලා අද අපි කතා කරමු. මොකද අපි පෝෂණ බත් එක හදන්නේ ගොඩක් දේවල් එකට එකතු කරනවා. නමුත් මේ පෝෂණ බත් එක හදනකොට ඒ පෝෂණ කොටස් විනාශ වුණොත් ඒ බත් එක ඇත්තටම වැඩක් නැහැ. ඒ නිසා අපි පෝෂණය රැකගෙන මේ බත් එක හදාගන්න විදිහ අද බලමු. මම අද හදන්නේ මගේ බබාලා දෙන්නට ගැලපෙන්න. නමුත් ඕගොල්ලන්ට මේ බත් එක මාස 6න් පස්සේ බබාලට දෙන්න පුළුවන් බබාගේ වයස අනුව. බබාට එවෙන්නතුරු හඳුන්වලා දීලා තියෙන එළවලු එකතු කරලා ඕගොල්ලන්ට පුළුවන් මේ බත් එක පොඩ්ඩක් වෙනස් කරලා බබාගේ වයස අනුව හදාගන්න. ඉතින් අපි බලමු එහෙනම් අද අපි මේ බත් එකට මොනවද එකතු කරන්නේ, කොහොමද පෝෂණය විනාශ වෙන්නේ නැති වෙන්න බබාට පෝෂණ බත් එක හදන්නේ කියලා. මේ තියෙන්නේ අවශ්‍ය කරන දේවල් ටික. මම ප්‍රධාන වශයෙන් ගන්න මෙන්න මේ දේවල් ටික. තඹගත්ත මුං ඇට තියෙනවා, හාල් තියෙනවා. ඊට පස්සේ මම පලා වර්ගයක් විදිහට මෙහි තියෙන අපේ තම්පලා එක වගේ එළවලු පලා වර්ගයක් මම මේකෙන් ටිකක් එකතු කරනවා. ලූණු, සුදු ලූණු, අලගෙඩියක්, කැරට්, ගෝංචි. මේ ටික තමයි මම අද බත් එකට ප්‍රධානවම එකතු කරන්නේ. ඉතින් හාල් එක ඔයගොල්ලන් ගොඩක් අහනවා මගෙන් බාස්මතී හාල් එක බබාට සුදුසුද කියලා. මෙහි ප්‍රධාන ආහාර වේල බත් නෙමෙයි නිසා මම මෙහි තියෙන හාල් වර්ග තමයි බබාට පාවිච්චි කරන්නේ. ලංකාවේ වගේ ගොඩක් හාල් වර්ග නැහැ. නමුත් ඕගොල්ලන් දෙන හාල් වර්ග බබාලට ගන්න පුළුවන් මේ බත් එක හදන්න. මුලින්ම මේ වගේ තෙල් ටිකක් ලිපේ තියලා අපි අර හොදගත්ත හාල් ටික එකතු කරනවා. අඩු ගින්දරේ විනාඩි 2ක් 3ක් මේ හාල් එක බැද ගන්නවා. හැබැයි බත් හාල් එකේ පාට වෙනස් නොවන විදිහට. ඊට පස්සේ මේ තැඹුණු බත් එකට අපි එකතු කරනවා වතුර. බත් එකේ ඉදෙන්න ඇති ප්‍රමාණයට වතුර එකතු කරනවා. ඔගොල්ලන්ට පුළුවන් අවුරුද්දට අඩු බබාට දෙනවා නම් ටිකක් වතුර වැඩිපුර එකතු කරගන්න. මේ තියෙන්නේ මම අර ගත්ත එළවලු ටික කුඩාවට කපාගෙන. ඔගොල්ලන්ට පුළුවන් ඒ එළවලු ටික ග්‍රේට් කරලා ගන්න අවුරුද්දට අඩු බබාලට දෙනවා නම්. ඊට පස්සේ මේ බත් එක දැන් සාමාන්‍ය ගානට ඉදිලා තියෙන්නේ වතුර ටික හිඳිලා. මම ඊට පස්සේ අර කපාගත්ත එළවලු ටික එකතු කරනවා. මම එළවලු බත් එක අවසාන හරියෙදි එකතු කරන්නේ. ගොඩක් එළවලු බත් එකත් එක්ක තැම්බෙන්න දෙන්නේ නැතුව. මොකද මුලදී එකතු කරොත් ගොඩක් වෙලා බත් එක ඉදෙනකම් මේ එළවලු ටික තැම්බෙන. එතකොට ඒ වගේ තියෙන පෝෂණය විනාශ වෙලා. ඉතින් මම ඒක පෝෂණය රැක ගන්න ඕන නිසා බත් එකේ අවසාන හරියෙදි වගේ එළවලු ටික එකතු කරලා තමයි බත් එක හදාගන්නේ. එතකොට හොඳ පෝෂණයක් කෑම එකට එකතු වෙනවා. ඊට පස්සේ ඉනසාල් එකක් එකතු කරනවා. ඕගොල්ලන්ට පුළුවන් ඉනසාල් එක බත් එක ඉදුණාට පස්සේ බබාට දෙන්න කලින් අයින් කරන්න. ඊට පස්සේ තුන පහ ටිකක් වැඩි කරගෙන එකතු කරා. මම හිතනවා ඕගොල්ලොත් දැන් තුන පහ එක හදාගෙන ඇති කියලා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් තුන පහ ටිකක් එකතු කරන්න ටිකක් වැඩිපුර. ඊට පස්සේ රසානුව ලුණු අවුරුද්දට අඩු බබාට ලුණු නැතුව හදා ගන්න පුළුවන්. මේ විදිහට සියලුම දේවල් හොඳට කලවම් කරනවා. ඊට පස්සේ මේකට මම එකතු කරනවා කිරි. ඕගොල්ලන්ට පුළුවන් පොල් කිරි ගන්න. එහෙම නැත්නම් අවුරුද්දට උඩු බබාලට නම් නැවුම් කිරි ගන්න පුළුවන්. මේ කිරි වර්ග දෙකම ඕගොල්ලන්ට තියෙන විදිහට අරගෙන බත් එක හදන්න පුළුවන්. මම ටිකක් වැඩිපුර එකතු කරා. දැන් මේක මොකද හාල් ටික කලින් ටිකක් සාමාන්‍ය ගානට තැම්මුනේ. ඉතින් හොඳට තැම්බක තව ටිකක් තැම්බගෙන එළවලු ටිකක් උයා ගන්න ඕන නිසා මම කිරි ටිකක් එකතු කරලා දැන් මේක අඩු ගින්දරේ මම තියලා හදාගන්නේ. ඒ අතරේ තෙල් ටිකක් ලිපේ තියලා මම අර කපාගත්ත අල ටික බැද ගන්නවා. ඔගොල්ලන්ට පුළුවන් බත් එකට උනත් මේ අල ටික එකතු කරන්න. නමුත් වෙනස් රසක් එකතු කර ගන්න ඕන නිසා මම අල ටික වෙනම බැදලා බත් එකට එකතු කරනවා. ඔගොල්ලන්ට පුළුවන් මේ වගේ අල වෙනුවට මස් මාළු එහෙම දෙනවා නම් බිත්තර දෙනවා නම් එහෙමත් බැදලා තියාගන්න. ඊට පස්සේ එකතු කරන අර තඹගත්ත මුං ඇට ටික. ඔගොල්ලන්ට පුළුවන් මුං ඇටත් කලින් තම්බන්න නැතුව බත් එකට හාල් ටික තම්බනකොට මුං ඇට ටිකක් දාලා තම්බ ගන්න අවශ්‍ය නම් මේ විදිහට. දැන් මේකේ බත් එකේ කිරි ටික හිඳිලා බත් එක හොඳට හැදිලා තියෙන්නේ. ඉතින් අපි අවුරුද්දට අඩු බබාලට දෙනකොට මේ බත් එක හොඳට පොඩි කරලා මත් ගාලා ඔයගොල්ලන්ට පුළුවන් දෙන්න. ඊට පස්සේ මම එකතු කරනවා ලිප් ඔෆ් කරලා චීස් ටික. මොකද මම විශේෂයෙන්
අද පුතාට දෙන්න තමයි බත් එක හදන්නේ. ඒ නිසා යාගේ රසට මම අද බත් එක හදන්නේ. ඕගොල්ලන්ට චීස් අවශ්‍යම නැහැ. තියෙනවා නම් ඕගොල්ලන් බබාට දෙන චීස් කෑල්ල එකතු කරලා බත් එක රසනේ තිනකොට කලවම් කරගන්නත් පුළුවන්. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත බත් එක. දැන් මම මේකට එකතු කරනවා අර කපාගත්ත අල ටික. ඕගොල්ලන්ට පුළුවන් මාළු මස් බිත්තර ඒ වගේ දයක් මේ වෙලාවේදී කපලා බදලා එකතු කරන්න. ඕගොල්ලන්ගේ ගොඩක් අය කියනවනේ බබා කොච්චර කෑවත් බර වැඩි වෙන්නේ නැහැ කියලා. අපි සාමාන්‍යයෙන් පෝෂණ බත් එක බර අඩු බබාලට හදලා දෙනවා. මම විදි කීපයකටම හදන හැටි ගෙනත් තියෙනවා. ඕගොල්ලන්ට ඒවත් බලන්න පුළුවන්. ඒ වගේ නුත් අදහස් ගන්න. ඉතින් බර අඩු බබාලට හදනකොට අපි පෝෂණ විනාශ වෙන්නේ නැති වෙන්න තමයි හදා ගන්න ඕනේ පෝෂණ බත් එක. විදුනත් වෙන ඕනම දෙයක් හදනකොට, කෑමක් හදනකොට ඕගොල්ලන්ට මම ඒ වගේ මම බබාලට හදන කෑම වේල් උදේට දවල්ට රැයට හදන කෑම වේල් වෙන වෙනම වෙනස් තියෙනවා. ඕගොල්ලන්ට පුළුවන් ඒ වගේ අදහස් ගන්න ටික බලලා. ඒ වගේම තමයි ඕගොල්ලන්ට පුළුවන් ඕනිම දෙයක් මේ බත් එකට එකතු කරලා ඕන විදිහට හදා ගන්න, රස වෙනස් කරලා බබාගේ වයස අනුව. ඉතින් ඕගොල්ලන් මේකෙන් අදහසක් ගන්න අරගෙන බර අඩු පොඩ්ඩන්ට හදලා දෙන්න. එහෙනම් ආයෙමත් දවසක ඕගොල්ලන්ගේ පොඩ්ඩන්ට රසවත් දෙයක් අරන් ඉන්න. සුබ දවසක් ඔයාලා හැමෝටම.